ඔයගොල්ල හැමෝම ජානකීස් කිචන් YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයගොල්ලන්ට රෙස්ටුරන්ට් ස්ටයිල් එකට ටෝෆු නගට් හදාගන්න හැටි කියලා දෙන්නයි යන්නේ. ඊට ඉස්සෙල්ලා පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. ඔයගොල්ල තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න, comment එකක් දෙන්න, share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම सब्सक्राइब बटन එක ළඟ තියෙන bell icon එක click කරන්න මගේ අලුත්ම වීඩියෝ බලා ගන්න. අපි එහෙනම් රසම රසට රෙස්ටුරන්ට් ස්ටයිල් එකට ටෝෆු නගට් හදාගන්න යමු. ටෝෆු නගට් හදන්න මම මෙතන කිරි කෝප්ප භාගයක් අරගෙන තියෙනවා. ටැපියෝකා ස්ටාච් මේස හැඳි එකමාරක් අරගෙන තියෙනවා. මෙතන ටැපියෝකා ස්ටාච් මේස හැඳි එකමාරට ඕගොල්ලන්ට කෝන් ස්ටාච් මේස හැඳි එකමාරක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම ලුණු තේ හැඳි කාලක් අරන් තියෙනවා. ඒක එක සෙට් එකක්. ඒ වගේම මම බෙඩ් ග්‍රෑම් කෝප්පයක් අරගෙන තියෙනවා. ෆ්ලැක්ස් සීඩ් අරගෙන තියෙනවා. මේක ෆ්ලැක්ස් සීඩ් එක කැමතිනම් පාවිච්චි කර හැකි නැත්නම් පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඒ වගේම ගාලික් කුඩු සුදු ලුණු කුඩු අරගෙන තියෙනවා තේ හැඳි භාගයක්. ආයෙත් මම ලුණු කුඩු තේ හැඳි කාලක් අරන් තියෙනවා. ඒ වගේම මිරිස් කුඩු මම තේ හැඳි භාගයක් අරගෙන තියෙනවා. ඒ වගේම මම අරගෙන තියෙනවා මෙන්න මේ ටෝෆු එක අවුන්ස 16ක්. ඒ කියන්නේ රාත්තලක්. අපි ඉස්සෙල්ලා මේ ටෝෆු එකේ වතුර ටික අයින් කරලා टोफू एक होंदट होदल इवर वेला पेपर टॉवल लेके ड्राई करगा मे वगे टोफू एक होंदट पेपर टॉवल लेके ड्राई करगा टोफू एक पेपर टॉवल लेके उतला अभी विनाडी पहाक की तरह मेहमे तीयेमो मम्मी तो नारांती ने किरिको में किरिको पर बाग में तो ओगोलान टा आमंड मिल्क के पाविची कराना पुलवा संपूर्ण में वेजिटेरियन के निकोट ना आमंड मिल्क के पाविची कराना पुलवा मेरे दिए टे बोल ले के तो किरिको पर बागे के तो करेगा ना ඒකට අපි අපේ ෆ්ලැක්ස් සීඩ් ටිකත් එකතු කරගමු. ඇත්තටම මේ ෆ්ලැක්ස් සීඩ් වල ගොඩාක් ඔමේගා 3 තියෙනවා. ඒකයි මම ෆ්ලැක්ස් සීඩ් ගත්තේ. ෆ්ලැක්ස් සීඩ් එක ඇත්තටම අත්‍යවශ්‍යම නැහැ. කැමති නම් දාන්න පුළුවන් නැත්නම් ඕනේ නැහැ. ඒ වගේම කෝන් ස්ටාච් එකත් මේකට එකතු කරගමු. මම මෙතන අරන් තියෙන්නේ ටැපියෝකා ස්ටාච් එක මේ විදිහට. ඊගොම ලුණු ටිකත් ඒකට එකතු කරගමු. ඊළඟට අපි අපේ බෙඩ් ග්‍රෑම් එකට සුදු ලුණු කුඩු ටිකක් මිරිස් කුඩු ටිකක් ඒ වගේම ලුණු කුඩු ටිකත් මේ විදිහට එකතු කරලා හොඳට මිශ්‍ර කරගමු. ඒ වගේම මම මේ විදිහට බේකින් ට්‍රේ එක හදලා තියාගෙන තියෙනවා. මේකට තෙල් චුට්ටක් ගාලා ඔයගොල්ලත් මේ වගේ බේකින් ට්‍රේ එකක් හදලා ළඟින් තියාගන්න. මේ තියෙන්නේ අපේ ටෝෆු එක. අපි මේක එහෙනම් හතරස් කෑලි වලට කපා ගමු. මේක දෙකට වගේ කපලා මේ වගේ බයිට්ස් සයිස් කෑලි වලට කපා ගමු. ඊට අපි මේ වගේ කපාගත්ත ටෝෆු කෑලි මේ විදිහට අපේ කිරි මිශ්‍රණය දාලා ඉවර වෙලා මේ විදිහට බෙඩ් ග්‍රෑම් වල දාගමු. ඈතින් ඈත බේකින් ට්‍රේ එකේ තියමු. මේ වෙලාවේදී මම oven එකත් preheat වෙන්න දාලා තියෙන්නේ Fahrenheit 400ට. ඔයගොල්ලෝ Celsius නම් Celsius 204ට preheat වෙන්න දාන්න. මේ තියෙන්නේ අපි බෙඩ් ග්‍රාම් එහෙමත් නැත්නම් පාන් කුඩු ගාගත්ත අපේ ටෝෆු ටික. අපි මේ ටෝෆු ටික Fahrenheit 400ට එහෙමත් නැත්නම් Celsius 204ට ප්‍රීහීට් කරගත්ත oven එකේ විනාඩි 15ක් බේක් කරගමු. විනාඩි 15කට පස්සේ අරගෙන මේක අනිත් පැත්ත හරවලා ආයෙත් විනාඩි 15ක් බේක් කරගමු. මේ තියෙන්නේ අපි එක පැත්තක් බේක් කරගත්ත ටෝෆු ටික. අපි මේක මේ විදිහට අනිත් පැත්ත හරවලා ආයෙත් බේක් කරගමු. මේ තියෙන්නේ අපි අනිත් පැත්ත හරවපු ටෝෆු ටික. මේ ටෝෆු ටික අපි විනාඩි 15ක් ආයෙත් බේක් කරගමු. මේ තියෙන්නේ රෙස්ටුරන්ට් ස්ටයිල් එකට අපි බේක් කරගත්ත ටෝෆු නගට්. ඔයගොල්ලත් මේ විදිහට ටෝෆු නගට් බේක් කරලා බලන්නකෝ. බොහොම ස්තුතියි.